කාදිනල් තුමනි ඔබතුමා යම් මට්ටමකට හෝ සාධනීය විය යුතුයි කියලා අපි මේ වෙලාව කල්පනා කරනවා. මොකද හේතුව ඔබතුමාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපිට ප්‍රශ්න තිබෙනවා. ඔබතුමා සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිබඳව කතා කරනවා. හැබැයි අපේ සිංහල බෞද්ධ සංස්කෘතියේ මංකොල්ලය, සංස්කෘතික මංකොල්ලය පිළිබඳව ඔබතුමා කතා කරන්නේ නැහැ. මෙතන තිබෙන මේ මයික් වල ලෝගෝ වල ඉන්න මේ හැමදෙනා මත එකට වගේ කියන්න ඕන. අද සාසනික වචන අමු අමුවේ කතෝලිකතුමා භාවිත කරනවා. කාඩිනල් තුමා මිසක් කාඩිනල් හිමිපාණෝ නෙමෙයි. කාඩිනල් පියතුමා අපි එදා අතීතයේ දැක්කේ පියතුමාලා. ඔබ වහන්සේ කියන වචන, හිමිපාණෝ කියන වචන, ස්වාමින් වහන්සේ කියන වචන මේ සියල්ල සාසනික වචන. ඒ සාසනික වචන අමු අමුවේ අද මාධ්‍යත් භාවිත කරන කාදිනතුමත් භාවිත කරනවා. ඒ සංස්කෘතික මංකොල්ලය අපි තාම කතා කරන්න ගත්තේ නැහැ. ඒ වගේම අපේ සංස්කෘතික කලා නිර්මාණ තේවත්ත පල්ලියට ගිහිල්ලා බලන්න. ඒව තාම අපි කතා කරන්න ගත්තේ නැහැ. එනිසා කාදිනල්තුමා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. මම අනතුරු ඇඟීමක් කරනවා. අනාගතයේදී සංස්කෘතික මේ වශයෙන් යුද්ධයක් හෝ ගැටුමක් මේ රට තුළ ඇතිවිය හැකි මේවා ලබ්තැලමොන් ලොක් නොකරොති. ඒ නිසා මතක තියාගන්න අද පාස්ටර්ලා ගිහිල්ලා බරපතල විදියට කන්වර්ට් කරනවා මේ රටේ සිංහල බෞද්ධයා. හැබැයි ඒව පිළිබඳව අපි හඬ නගනවා විතරයි නිවේදනය නිකුත් කරන්නේ. ඒව පිළිබඳව බරපතල කාරණා තියෙනවා, බලපෑ ප්‍රශ්න තිබෙනවා. ඒක නිසා සමහර ආගමික නායකයෝ පාස්කු ප්‍රහාරයට සිදුවෙච්ච දවසේ උදෑසන තරුපන්තිය හෝටලෙකට ඇවිල්ලා කෑම නොගෙන නැගිටලා ගිහිල්ලා තිබෙනවා. අපිට ඒව පිළිබඳව තොරතුරු ඒ හෝටල් වලින් ආරංචි වෙනවා, වාර්තා වෙනවා. ඉතින් ඒව පිළිබඳව ප්‍රශ්න තියෙනවා, සැක සංකා තිබෙනවා. කොහොම නමුත් මේ කාරණාවන් මේ ඉස්ලාමීය අන්තවාදීය පිළිබඳව හෙළිදරව් කරපු ජාතික සංවිධාන ජාතික නායකයෝ ඉලක්ක කරගෙන මේ කොමිෂන් සභා විකෘති කොමිෂන් සභාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරොත් ඒක පරාජය කරන්න ජනතාව පෙළගස්සනවා කියන එකත් අපි මේ වෙලාවේ මතක් කරන්නට ඕන.